Hello, hamotama. Welcome to the game. We will download the game. List එකේ 15 වෙනි game එක තමයි Project Stars කියන්නේ. මේ game එක ගොඩක්ම interesting වගේම amazing action open world survival game එකක්. ඉතින් අපිට මේ Galaxy Island එකේ travel කරලා missions play කරලා ඕන කරන දේවලුත් එකතු කරගෙන enemies ලාගෙන් බේරිලා survive වෙන්න තමයි තියෙන්නේ. ඉතින් ගොඩක් හොඳ survival game එකක් මේක අපිට day and night circle එකක් වගේම එක එක විදිය fun challenges ගොඩක් බලා ගන්න පුළුවන් ඒ වගේම ගොඩක්ම amazing graphic quality එකක් තියෙන game එකක් list එකේ 14 වෙනි game එක තමයි radiation city කියන්නේ ඉතින් මේ game එකත් ගොඩක්ම realistic graphic quality එකක් තියෙන survival open world game එකක්. මේක අපිට හම්බෙන zombies ලා ඒ වගේම enemy attack වලින් බේරිලා මේ radiation city එක ඇතුලේ survive වෙන්න තමයි තියෙන්නේ. ඉතින් offline play කරන්න පුළුවන් ගොඩක් හොඳ storyline එකක් තියෙන survival game එකක්. මේ game එක අපිට PC level මට්ටමේ graphics වගේම සුපිරිම sound quality එකක් බලා ගන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම play කරලා බලන්න. List එකේ 13 වෙනි game එක තමයි American Marksman කියන්නේ. මේ game එකත් ගොඩක් interesting open world hunting game එකක්. ඉතින් අපිට මේ forest එක ඇතුලේ හම්බෙන එක එක විදිය animals ලා hunt කරන්න තමයි තියෙන්නේ. ඉතින් ගොඩක් හොඳ open world style එකක් තියෙන මාරම amazing hunting game එකක්. මේ game එක අපිට ප්‍රධාන map 4ක් වගේම vehicle වගේ දේවලුත් බලා ගන්න හම්බෙනවා. ඒ වගේම මේ game එක අපිට offline වගේම ඔයා වගේ තවත් කට්ටියත් එක්ක එකතු වෙලා play කරන්නත් පුළුවන්. ඉතින් සුපිරිම hunting game එකක් play කරලම් බලන්න අනිවාර්යෙන්ම. List එකේ 12 වෙනි game එක තමයි settlement survival කියන්නේ. මේ game එකත් ගොඩක්ම unique survival strategy game එකක්. හරියට නිකන් clash of clan game එක වගේම ඉතින් අපිට මේ wildness peoples ලා ගයිඩ් කරලා ඔයාගෙම කියලා kingdom base එකක් build up කරන්න තමයි තියෙන්නේ. ඉතින් මේ විදියට house build up කරලා foods එකතු කරලා game එකේ survive වෙලා challenges complete කරන්න පුළුවන්. මේක අපිට unique build system එකක් වගේම realistic environment system එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම ගොඩක්ම decent graphics බලා ගන්න පුළුවන් game එකක්. අනිවාර්යයෙන්ම play කරලා බලන්න. List එකේ 11 වෙනි game එක තමයි Tomorrow කියන්නේ. මේ game එකත් ගොඩක් හොඳ story එකක් එක්ක යන survival open world game එකක්. ඉතින් අපිට මේ fantasy island එකේ ඕන කරන foods, weapons වගේ resources එකතු කරගෙන enemy attack වලින් බේරිලා survive වෙන්න තමයි තියෙන්නේ. මේක අපිට ගොඩක් ලොකු open world map එකක් වගේම day and night circle එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම ගොඩක් හොඳ මට්ටමේ PC level graphic quality එකක් තියෙන game එකක්. ඉතින් survival game play කරනු නම් ගොඩක් හොඳ game එකක්. List එකේ 10 වෙනි game එක තමයි Yeager Hunter Legend කියන්නේ. මේ game එකත් ගොඩක් හොඳ wide open world game එකක්. ඉතින් අපිට මේ planet එක ඇතුලේ හම්බෙන master enemy bosses ලා hunt කරලා game එකේ missions ඉස්සරහට play කරන්න තමයි තියෙන්නේ. ඉතින් ගොඩක් හොඳ role playing ARPG game එකක්. මේක අපිට unique combat system එකක් වගේම collectible items, weapons ගොඩක් බලා ගන්න පුළුවන්. ඒ වගේම ගොඩක්ම amazing graphic quality එකක් වගේම sound quality එකක් බලා ගන්න පුළුවන් adventure type එක යන game එකක්. List එකේ 9 වෙනි game එක තමයි Fishing Elite කියන්නේ. මේ game එකත් මාරම interesting open world simulator game එකක්.
ඉතින් මේක අපිට මාළු අල්ලන එක තමයි කරන්න තියෙන්නේ. ඉතින් මේ විදිහට එක එක විදිහේ මාළු එකතු කරලා කම්පිටිෂන්ස් වගේ දේවල් වින් කරන්න පුළුවන්. මේක අපිට යුරෝප්, ඒෂියා, ඇමරිකා, අප්‍රිකා වගේ යුනික් ලොකේෂන්ස් ගොඩක් බලා ගන්න හම්බෙනවා. ඒ වගේම රියලිස්ටික් වෙදර් සිස්ටම් එකක් වගේම සුපිරිම 3D ග්‍රැෆික් ක්වොලිටි එකක් තියෙන ගේම් එකක්. ඉතින් ගොඩක් හොඳ සිමියුලේෂන් ගේම් එකක්. ලිටගේ 8 වෙනි ගේම් එක තමයි මයනගරි ඕපන් වර්ල්ඩ් කියන්නේ. तुम्हें पता नहीं सालो किससे पंगा लिया तुम लोगों ने ඉතින් මේ ගේම් එක ඉන්ඩියන් ගේමර්ස්ලා අතින් නිර්මාණය වුණු අලුත්ම බ්‍රෑන්ඩ් නිව් ඕපන් වර්ල්ඩ් ගේම් එකක්. මේ ගේම් එක අපිට ස්ටෝරි මොඩ් එකක් වගේම මල්ටිප්ලේ මොඩ් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් GTA ගේම් එකක තියෙන හැම දෙයක්ම වගේ අපිට මේ ගේම් එකෙත් බලා ගන්න පුළුවන්. මේක අපිට රියල්ම ඉන්ඩියන් ලොකේෂන්ස් තියෙන ඕපන් වර්ල්ඩ් මැප් එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම ස්ටෝරි මොඩ් එකේ අපිට ප්‍රධාන මිෂන් 10ක් වගේම මේක අපිට ඉන්ඩියන් වෙහිකල් ගොඩක් බලා ගන්න හම්බෙනවා. ඉතින් බොලිවුඩ් ස්ටයිල් එකක් තියෙන සුපිරිම ඕපන් වර්ල්ඩ් ගේම් එකක්. ලිස්ටේගේ 7 වෙනි ගේම් එක තමයි Sinhala is Odyssey කියන්නේ. ඉතින් මේ ගේම් එක පයිරට් ස්ටයිල් එකක් තියෙන සර්වයිවල් ඕපන් වර්ල්ඩ් ගේම් එකක්. ඉතින් අපිට මේ නෙවිගේෂන් අයිලන්ඩ් එකේ හම්බෙන එනිමි ඇටැක් වලින් බේරිලා රිසෝර්සස් එකතු කරගෙන සර්වයිව් වෙලා ඉන්න තමයි තියෙන්නේ. මේ ගේම් එක අපිට ඔයා වගේ තවත් කට්ටියත් එක්ක එකතු වෙලා ටීම් එකක් විදියට ප්ලේ කරන්නත් පුළුවන්. ඉතින් ඔයාට ෆුඩ් හොයාගෙන ඇනිමල්ස්ලා හන්ට් කරලා ගෙවල් හදාගෙන ගේම් එක ඉස්සරහට ප්ලේ කරන්න පුළුවන්. ඉතින් සර්වයිවල් ගේම් ප්ලේ කරනවා නම් අනිවාර්යයෙන්ම ට්‍රයි කරලා බලන්න. ගොඩක්ම යුනික් සර්වයිවල් ගේම් එකක්. ලිස්ටේගේ 5 වෙනි ගේම් එක තමයි GTA 5 ෆෑන් මේඩ් කියන්නේ. ඉතින් මේ ගේම් එක GTA ගේම් එකක් වගේම ප්ලේ කරන්න පුළුවන් සුපිරිම ෆෑන් මේඩ් ඕපන් වර්ල්ඩ් ගේම් එකක්. ඉතින් අපිට මේ ගෑන්ග්ස්ටර් සිටි එක ඇතුලේ හම්බෙන එක එක විදිහේ ෆන් මිෂන්ස් කම්ප්ලීට් කරලා ගේම් එක ඉස්සරහට ප්ලේ කරන්න තමයි තියෙන්නේ. ඉතින් GTA 5 ගේම් එක වගේම ගොඩක් හොඳ එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් ගේම් එකක්. මේ ගේම් එක අපිට ගොඩක් ලොකු ඕපන් මැප් එකක් වගේම ඩිෆරන් වෙහිකල් ගොඩක් බලා ගන්න පුළුවන්. ඉතින් GTA වගේ ගේම් ප්ලේ කරනවා නම් ගොඩක් හොඳ ගේම් එකක් ප්ලේ කරලම බලන්න. ලිටගේ 5 වෙනි ගේම් එක තමයි Mission Zero කියන්නේ. ඉතින් මේ ගේම් එක Native Gamesලා ප්‍රසන්ට් කරන සුපිරිම ඕපන් වර්ල්ඩ් ඇක්ෂන් ගේම් එකක්. මේ ගේම් එක Hitman 3 PC ගේම් එක වගේම ප්ලේ කරන්න පුළුවන් ගේම් එකක්. ඉතින් මේක අපිට එක එක විදිහේ මිෂන්ස් තමයි ප්ලේ කරන්න තියෙන්නේ. ඉතින් මේ විදිහට මාෆියා බොස්ලා කිල් කරලා, වටිනා කියන දේවල් හොරකම් කරලා, පැසෙන්ජර්ස්ලා කිඩ්නැප් කරලා මිෂන්ස් ප්ලේ කරන්න පුළුවන්. ඉතින් PC ලෙවල් මට්ටමේ ග්‍රැෆික් ක්වොලිටි එකක් වගේම Hitman ගේම් එකේ තියෙන ඇක්ෂන්ස් වගේ හැම දෙයක්ම අපිට මේ ගේම් එකෙත් බලා ගන්න පුළුවන්. ලිස්ටේගේ 4 වෙනි ගේම් එක තමයි The Fall Survival කියන්නේ. මේ ගේම් එකත් ගොඩක් හොඳ ස්ටෝරි ලයින් එකක් තියෙන ඇක්ෂන් සර්වයිවල් ගේම් එකක්. ඉතින් අපිට මේ ඩෙඩ්ලි අයිලන්ඩ් එකේ ට්‍රැවල් කරලා හම්බෙන සෝම්බි එනිමීස්ලා කිල් කරන්න තමයි තියෙන්නේ. මේ ගේම් එක ඉන්ටු ද ඩෙඩ් ගේම් එකට ගොඩක්ම සමාන විදිහට තමයි ඩිසයින් කරලා තියෙන්නේ. ඒ වගේම මේ ගේම් එකෙත් අපිට පිස්ටල්, මැෂින් ගන්, චේන් ෂෝ වගේ අමේසිං වෙපන්ස් ගොඩක් බලා ගන්න පුළුවන්. ඒ වගේම යුනික් සවුන්ඩ් ඉෆෙක්ට් ගොඩක් බලා ගන්න පුළුවන් ගේම් එකක්. ඉතින් අනිවාර්යයෙන්ම ප්ලේ කරලා බලන්න. ලිස්ටේගේ 3 වෙනි ගේම් එක තමයි ප්‍රොජෙක්ට් ඉවෝ කියන්නේ. මේ ගේම් එක මල්ටිප්ලේයර් ප්ලේ කරන්න පුළුවන් ගේම් එකක්. මේක අපිට හම්බෙන සෝම්බි මන්ස්ටර්ස්ලා කිල් කරගෙන ගේම් එකේ සර්වයිව් වෙලා මිෂන්ස් ප්ලේ කරන්න තමයි තියෙන්නේ. ඉතින් ගොඩක් හොඳ සෝම්බි සර්වයිවල් ගේම් එකක්. මේක අපිට ගොඩක් ලොකු ඕපන් වර්ල්ඩ් මැප් එකක් වගේම ගොඩක් හොඳ ග්‍රැෆික් ලෙවල් එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම ඩේ ඇන් නයිට් සර්කල් එකක්, රියල් වෙදර් සිස්ටම් එකක් වගේ ෆීචර්ස් ගොඩක් බලා ගන්න පුළුවන්. ඉතින් ප්ලේ කරලම් බලන්න. සර්වයිවල් ගේම් ප්ලේ කරනවා නම් ගොඩක් හොඳ ගේම් එකක්. ලිස්ටේගේ 2 වෙනි ගේම් එක තමයි Earth Revival කියන්නේ. Now we need to find Ryan and the others.
මේ ගේම් එකත් ගොඩක්ම amazing open world survival game එකක්. ඉතින් අපිට මේ galaxy earth එකේ travel කරලා හම්බෙන monster enemies ලා kill කරගෙන game එකේ story එකේ තියෙන විදිහට මේ planet එක බේරගන්න එක තමයි කරන්න තියෙන්නේ. ඉතින් මේක අපිට PC game එකක වගේම console quality graphic බලා ගන්න හම්බෙනවා. ඒ වගේම powerful gun models ගොඩක් වගේම මාරම sound quality එකක් බලා ගන්න පුළුවන් game එකක්. ඉතින් play කරලම් බලන්න ගොඩක් හොඳ survival game එකක්. ලිස්ට් එකේ පළවෙනි game එක තමයි CarX Street කියන්නේ. ගේම් එක සම්පූර්ණයෙන්ම වගේ ෆෝසා හොරයිසන් ගේම් එකට සමාන වෙන විදිහට නිර්මාණය කරපු සුපිරිම ඕපන් වර්ල්ඩ් රේසින් ගේම් එකක්. මේ ගේම් එකේ අපිට එක එක විදිහේ මිෂන්ස් ගොඩක් බලා ගන්න හම්බෙනවා. ඒ කියන්නේ ටයිම් ට්‍රයල්, මල්ටිප්ලේයර් රේසින්, ඩ්‍රැග් රේසින් වගේ. ඉතින් මේ ගේම් එකේ අපිට ගොඩක් මොඳ මට්ටමේ ග්‍රැෆික් ක්වොලිටි එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම ඩේ ඇන්ඩ් නයිට් සර්කල් එකක්, රියල් වෙදර් සිස්ටම් එකක්, රියල් ෆියුල් සිස්ටම් එකක්, ඒ වගේම ගොඩක් ලොකු මැප් එකක් වගේ ගොඩක්ම යුනික් ෆීචර්ස් බලා ගන්න හම්බෙනවා. ඉතින් ප්ලේ කරලම් බලන්න පෝසා හොරයිසන් වගේ ගේම් එකක් ප්ලේ කරන්න කැමති නම් ගොඩක් හොඳ රේසින් ඕපන් වර්ල්ඩ් ගේම් එකක්. ඉතින් ඔන්න අද වීඩියෝ එකෙන් අපි කතා කරේ 20/23ට ප්ලේ කරන්න පුළුවන් සුපිරිම ඕපන් වර්ල්ඩ් ගේම්ස් 15ක් ගැන. ඉතින් වීඩියෝ එක නම් ලයික් කරන්න, ඒ වගේම ගේම් ගෝයල් YouTube channel එකත් subscribe කරලා bell icon එකත් click කරලා තියාගත්තොත් මේ වගේ interesting videos ඉස්සරහටත් හැමෝටම කලින් ඔයාගේ ළඟටම ගෙන ගන්න පුළුවන්. එහෙනම් ඉතින් අපි ආයෙමත් දවසක මේ වගේ අලුත්ම වීඩියෝ එකකින් ඉක්මනටම හමු වෙමු.